තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස යතාපිපුප රා සිංහ කයිරාමාලාගුණේ බහු, ඒවන් ජාතන මච්චේන කත්තබං කුසලං බහුන්ට පිම්බර හිමිදිරියක් වේවා ලෝකවාස රටවාස අපේ පිහත් හැමදිනාටම. අද දවස්සෙත් මේ හිමිදිරු දෑසනම දහම් සිතුවිල්ලකට, ඔබේ අධහනී යොමු කරන්නට සූදානම් වෙන වෙලා පිඟත්මි දහම් සිතුවිලි කියල කියන්නේ අපේ ජීවිතය යහපත් කරන අපේ ජීවිතයේ සරු දේවල් අපට කියල දෙන නිසරු දේවල් බැහැර කරන හැටි කියල දෙන ඉතාමත් හොඳ උතුම් ගුණාංග පිරි වැලසට අහනක් වගේම ඉතාම වටින වචනයක්. එනිසායිම වච්චනයට සාධාරණයක් කර ගැනීමේ අධිටනින් එම නත්තං අපි මේ නරබන ශ්‍රවණය කරන මේ වැරසටහන් වලටත් සාධාරණයක් වෙන විදිහට මේ දේශනාවන් තුළ ඔබට දැනෙනදේ ඔබේ කනට ඇහෙන දේ දෙසවනින් හදවතට දැනෙනදේ යථාර්ථයක් බෝට පත් කර ගන්නට මේ උදෑසන කාලයම හැකියාව ලැබේවා කල්පි පාර්ථනා කරන. පවත්නේ අත දවස්‍ය අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නට ඔබත් එක්ක කතා කරන්න කල්පනා කලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තවත් දහන් පාටය එ දහන් පාටය තමයි යථපි පුප්පරා සිංහා කයිරා මාලාගුණේ බහු ඒවන් ජාතයන මච්චේන කත්ත බං කුසලං බහුන් කියන දහන් පාටේ මේක හරි ලස්සන එකක් ධම්ම පදේ පුප්පවක්ගේන්නේ උපවක්ගේ දේශනා කරලා තියෙන්නේ මේ මල් පිළිබඳව කුසුම් පිළිබඳව දේශනාවන් ඒ උපමා කරගෙන බුදු හාමුදුරුවන්ගේ දේශනා දේශනාවල එන එක ගාතාවක් තමයි මේගේ ගාතාව මේ දේශනාව මේකද බුදුරජාණන් වහන්සේ පෙන්නෙනවා යථපි යම්සේ පුප්පරා සිංහ කයිරා මාලා ගුණේ බව මල් මාලා නෙලන කෙනෙක් එහම නැත්තම් මල් මාලා ගොතන කෙනෙක් ැලට ගිහිල්ලා බිවිධ ආකාරය මල් අරගෙන ඇවිල්ලා. එක පාට මල්ගේ නෙත් නෑ. එකම විදිහේ මල්ගේ නෙත් නක මල්ගහකින් මල් කඩාගෙනෙන් නෙත් නෑ. විවිධ ආකාරය මල්වර්ගගේනවා. මල්වර්ග ගෙනල්ලා ලස්සන මල්මාලයක් ගොතනෝ. ලස්සන මල්මාලයක් ගොතල විකුණනවා පලදිට. නත්තං මෙ පලදිනයට ලබල දෙනවා. බලන්ට වීධ ආකාරයෙන් ල් පෝච්චියකට ත් මල්දැම්මට පස්සේ එකක වර්ග එකඒක පාට එකඒක ලස්සන කොච්චර ලස්සනැද කියලා. ති මේක දැක්ක බුදුහාමුදුරුවඒ මල්මාලා කාරයාගේ මල්මාලා ගොතන කැනාගේ මාලාකාරයයාගේ වැඩපිළිවෙල දැකප බදුහාමුදුරුවෝ. එක උපමා කරලා උන්වහන්සේ දේශනා කරනවා ජාතයන මච්චයන කත්තබ්බං කුසලම් බහු. අන්න ඒවගේ තමයි, ඉපදන මැරෙන මිනිස්සු පින් ගොඩා කරගණ්ඩ ඕනෙ කියලා බුදුහාමුදුරුවෝ පෙනවා. ඒක හරි ලස්සන ප්‍රකාශයක්න. ඒවන් ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහු. පින්ගතුන මෙතන වචන දෙකක් තියෙනවා. ජාතන අනිත්වචනය තමයි මච්චේන. ඉප දෙන අනිත්්‍යක තමයි මැරෙන. ද මේ දෙකන අපේ ජීවිතයේ ගත කරන්න අපේ ජීවිතයේ තියෙන, එක ආරම්භය ජාතයෙන් උත්පත්තිය මේ භවේ අවසංකිරීමට අපි කියනවා මච්චේන. මරණී. මේක ඇතුළෙතම අප ජීවිතය ගත වෙන්නේ මේක ඇතුළෙ තිෙනවා හමුුවීම් තියෙනවා මේක ඇතුළෙ තියෙනවා වෙන්නීම් තියෙනවා මේක ඇතුළෙ තියෙනවා එකතුවීම් තියෙනවා. මරණය කියල එකක් අවසානීද තියෙනවා මේක ඇතුළෙ ආදරයේ කියල එකක් තියෙනවා. මේක තුළේ සෙනහස කියල එකක් තියෙන ම ඔක්කෝට අපි කියෙන ජීවිතය කියලා මේ ජීවිතය ආරම්භය අපට උපත විදිහට පෙන්වෙනවා මේක අවසානයේ විපත විදිහර පයනවා කෙසේ නමුත් මේ කාල පරාසය තුළ ජීවත්වෙන විදිහ බුදු හාමුදුරුව පෙන්නවා කත්තබ්බං කුසලං බහුන් අන්න එහෙම ජීවත්වෙන අය කත්තබ්බං කුසලං බහු බොහෝසෙන් පින්කං කරගඩිකුව මේක තින විශේෂන පදයක් බහුන් කියලා එකක් හෙම නෙවෙයි බහුන් කියලා කියන්නේ ගොඩක් ගොඩක් පින්කංකරගණ්ඩ කියල කිව්ුවා ඉප දෙන මැරෙන උදවී. එක හරි ලස්සන ප්‍රකාශයක් බුදු හාමුදුරුවන්ගේ මල්කාරයෙක් මල් මාලාකාරයෙක් එහෙම කරන කෙනෙක් මල්මාලයක් ගොතනවා වගේ ඉපදන මැරෙන මිනිස්සු පින් ගොඩා සිද්ධ කරගණ්ඩ කෙනෙක තමයි සරලම අදහස. පින්වත්න අපට පින් කරන්න පුළුවන් අවස්ථාවන් තුනක් තියෙනවා එකක් තමයි අපිට පින්කරන්න පුළුවන් සිතින් සිතිං කරන පින්කංගොලට අප කියන අනුමෝදන් වෙනවයි කියලා දැන් තව කෙනෙක් කරන පින්කමත් දැකලා ඒ පින්කම පිළිබඳව අපේ හිතෙත් සතුටක් ඇති කරගෙන අපිටත් ඒ පින්කම පිළිබඳව ආසාාවක් ඇතියලා හොඳ පින්කමක් සිද්ධ කරන්නේ හරි වටිනවා ඒ පින්කම පිළිබඳ අපිට පුළුවන් ඒත් හැන ඉඳලා අපි සම්බන්ධ වනේ නැතත් අනුමෝදන් වෙලා සාදු කියල සතුටුවට එම පින්කම් තියෙනවන්නේ අනිත් අෙක් දෙන දානයත් දැකළ සතුටු වෙන්න පුළුවන් තව කෙනෙක් කරන්න බණ පින්කමක් දැකළ සතුටුවෙන්න පුළුවන් ඒවට ඉඩසියා කර කර ඒව කරන්නේ කොහොමද දන්න ඔච්චර සල්ලි තියෙනවද දාන දෙන්ට ඒවක කියන්නේ නැතුව අපට පුළුවන් තව කෙනෙක් කරන පින්කම දකළ සතුටුවෙන් සිතිං කරන්න පුළුවන් අනිත්්‍යක තමයි කයින් කරන්න පුළුවන් කයින් කරන්නේ අපේ අතපය මෙහය වෙලා අපි උපය ගත්ත දේවල් පූජා කරලා දන්දීලා නැතිබරි කෙනෙකුට යමත් දේලාඒවගේ අසරණ සතකට පිහිට වෙලා අපිට පුළුවන් කයිමුත් පින් කරගන්න ඒවගේම තමයි අපිට පුළුවන් පින් කරන්න වචනින් කඩිනුත් පුළුවන් වචනයුත් පින් කරන්න පුළුවන් කෙනෙකොට වචනයෙන් පින්කං කරන්නේ දන්නේ නැති දහම්පදයක් කියල් දෙනක පින්කමක් එවගේ තමයි දන්නේ නැති ධර්ම කරුණක් විවරණය කරලා දෙනය පින්කමක් හැබැයි ඒ හරියට කරඩ ඕන වැරදි විදිහට නෙවෙයි හරියටම සිද්ධ කරන්්ඩෝනය කෙන යහපතේ යොදවන්ට ඒවගේ තමයි අද මම ඔබට කියලා දෙන වමි උදෑස්සන කාලේම සිතින් කරන පින්කම් ගැනබ දන්නවා යිං කරන පින්කම් ගැනත් ඔබ දන්නවා වචනයෙන් කරන පින්කම් ගැනත් ඔට අවබෝධයක් තියෙනවා හැබැයි අද මේ වෙලාවි කියරදිට කල්පනා කලා මෙ උදෑසන කාලයම වචනයෙන් කරන්ඩ පුළුවන් පින්කමක් ගැන පුංචි පින්කමක් ගැන පින්ගතු වචනයෙන් කරන්න පුළුවන් පින්කං ගොඩාක් තියෙනවා එක ඉතාමත් පුංචි පින්කමක් හැබැයි ආනිසංස වැඩි පංකමක් තමයි පින්ගත්න සාදුකාරදින එක ි කවුරුත් තන්නේ නෑන සාධකාරදිනය එක පිනක් කියලා හිතන්න නෑ සාධකාරයක් දෙනක සාදු කියන එක එමනත්තම් පිින්කමක් අවසානයේ දයේ සාධකාර දෙමින් අනුමෝදං වෙන එක පිනක් කියලා හිතන්නෙ නෑඔ සාදු කියන එක අර්ථය තමයි යහපත් දැන් හාමුදුරුවරුන්ටත් සහරු දෙබේ ඉන්නවාන්නේ සාදු කියනවාන සාදු අපේ සාදු පොඩි සාදු හෙමත්ඉන්නවා කෙසේ නමුත් සාදු කියන එක අර්ථය තමයි යහපත් කිය එක යහපත් හෙමනත්තං අනුමෝදං වීමේ වාක්‍යයක් තමයි සාදුකහර දෙනයක්. පින්වතුනි මේ අරතය දැන් ගොඩාක් දෙනෙක් දන්නන සාදුකාරදිනය එක නිසා අපිට ධර්ම දේශනාවකට වැඩම කරාට පස්සෙ සිද්ධ වෙනවා පින්වත්ි සාධකාරයක් පොවත්තන්ඩ කියලා මහ හයිියෙන් දෙතුන් අතාවක් කියන්න. ඉස්ස අපි දකිනව සාධකාරයක් දෙනේක ඉතාමත් හොඳ යහපදධයක් විදිහට සමාජයේ පැවතුුණ දැන් ධර්ම දේශනාවකට වැඩියහං ඒ තැන්ගල සාමින් වහන්සේලා ධර්ම දේශනා කරනකොට සාදුකාර දෙනවා එහෙම නැත්තං ගාතාවක් සජ්්‍යායනාවක් ඇහෙනකොට සාධකාර දෙනවා. තමන්ට දහන්පදයක් අවබෝධන් හාම සාධකාර දෙනවා. ඉස්සර පින්වත්නී අපි දන්නවා මේ තරම් ජනවාද්‍යිය දියුණු නැති කාලවල මිනිසු ගුවන් විදුලිය තුළින් ධර්මය ශ්‍රවණය කරනකොට ගුවන් විදුලිට වැඳගෙන තමයි බනැහු. සාදුකාරදුන්න. ඒගේ ම තමයි අදත් අපි දකිනවා රූපවාහිනිය පැත්තට වැැඳගෙන මේ නාලිකාවලට වැැඳගෙන මේගේ පහුවදින ධර්ම දේශනාවන්ගොලට ධර්මදේශනාවන් පවත්වනකොට. එවට වැැඳගන්න. එට ගරු කරමින් බනහන පිරිසක් ඉන්න අතරේ මේට අගහුරව කරමින් මේවා නරබන ඇත් ඉන්නවා. මේවා නියමයි එට පස්සේ වචන භාවිතා කරන මහා පහත් ඒ විදියටත් මේවා නරබනයිඉන්නවා. කෙස්සේ නමුත් සාධකාර දෙනයක ගැන පුංචි කතාවත්ය න අප පිංහොතුන්ට බෙදල දෙෙන්ට පින්හතුන බුදුරජාණන් වහන්සේගේ කාලි. උන්වහන්සේ ලඟින් බන අහලා උන්වහන්සේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා පැවිදිවන්ට ආසාභක් ඇතිවනාා කුමාරයකුට කුමාරයාගේ නමතමයි උත්පල ගන්ධ උත්පල ගන්ද තමයි එතුමගේ නමතු විහාවෙලා හිටපු කෙනෙ. විහාවෙලා හිටපු මෙතුමා හිල්ල තමන්ගේ බිරිඳට කියනවා මට බුදුහාමුදුරුවන්ගේෙන් බනැහවා දැන් කාම බොහෝගී ජීවිතය පිළිබඳව ප්‍රසාධයක් ඇතිවෙලා නෑ එ නිසා පැවිදිවට ආසාාවක් ඇති වුණ අවසර දෙන්න පුළුවන්ද එතුමිය අඩල වැලපිලා විලාපතියල්ල කෙසේ නමුත් කුමාර්රයාගේ ඉල්ලීම ඉවත් කරන්නට බැරිහින්දා ඒක එපා කියන්ට බැරිකමට එතුම අවසර දෙනවා. ඇති කුමාරයා ගිල පැවිදිවුණා පැවිදි වනාට පස්සේ ටික්ක කාලයයි ගත කරේ මේ කුමාරයක් පැවිදි වුණා එතුමගේ නම තමයි උත්පලගන්ධ පැවිදි වෙලා ටික්ක කාලයකින්ම රහත්වෙනවා රහත්භාවයට පත්වෙනවා ඒ කියන්නේ අය නැවතත් ගිහිගෙදරට එන කෙනෙක් නෙව. එතකොට උත්පලගන්ධ හාමුදුරුව මහරහතන් වහන්සේ අසූ මහා ස්්‍රාවකයන්ගේ මුත් නමක් උත්පලගන්ධ මහරහතන් වහන්සේ රහත්්භාවේ ලබාගත්තට පස්සේ. රටේ රජතුමාට ආරංචියක් යනවා කුමාරයෙක් පැවිදිවෙච්ච ඉතාමත් රූමත් කුමාරිකාවක් නිවසක තනියම ඉන්නවා. මේක රජතුමාට ආරංචුනා ගිල්ල බිපරම් කරල හොයල බැලුව කොහොම ස්භාවය පංච කල්්‍යයානයක් පඩි ලස්සනයි. ඒ නිසා එතුමට හිතුනා ඒ තැනැත්තිය අග්ග මෙහසී බවට පත් කරග ග මේසී බවට පත්කරගන්ට කල්පනා කරලා ඉතාම සතුටින් එතුම පෙරහැරකින් තමන්ගේ රාජ මාලිගාවට එකතු කරගෙන ඇවිල්ලා රාජ මාලිගාවේ ඉතාමත් ලස්සන මංගල උත්සවයක් පවත්වනවා අද වගේම තමයි මංගල උත්සවේ පවත්වනකොට කුමාරිකාවගේ අතර දුන්නා නිල් මහනිල් මල් කළඹා. ඒ දීලා එතුමියත් පැත්තකින් තියාගෙන රජතුමාත් පැත්තකට වෙලා සතුටු වෙනවා විනෝද වෙනවා විවිධ ආකාරය නරතන තියෙනවා විද දේවල් සිද්ධ වෙනවා මේ වෙලාවි කුමාරිය මේ අතට ගත්ත නිල්මහනිල් මල් කළඹ ඉම්බල අඩන්ඩ පටන් ගන්න රජතුමාර දැම් ප්‍රශ්නයක් ඇයි නිල්මහනිල් මල් කළඹ අතට දෙනකං කිසිම සධ්‍යත් තිබෙන දැම් මේ අතට ඇරගෙන අඩන්්ඩ පටන් ගත්ත ඇහුවා ඇයුබ අඩන්න. මොකක් කරි පශ්නයක් තියෙනවද මොකක් කරි කනගාටුවත් තියෙනවාද දුකට පත්වීමත් තියෙනවාද එක මට කියන්න ඒ වෙලා කුමාරිකාව කියනවා වූ මට දුකක් තියෙනවා මේ නිල් මහනිල් මල් සුවන්ද හමාගෙන එනකොට මට මතක්වෙන්නේ මගේ කුමාරයා ඒ මොකද ඒකට හේතුව තමයි එයා කතා කරනකොට එයාගේ කටිින් මොකයිෙන් වහනය වෙන්නේ හමාගෙන යන්නේ නිල් මහනිල් මල් සුවඳද හරිය පූරු කතාව කතා කරනකට එයාගේ කටින් මල් සුවඳක් කමාගෙන යනවා කියන එක හරි විශේෂ දෙයක් පුදුම දෙයක් රජතුමාට හරි පුදුමයි. හෙම වෙන්නේ කොහොමද. මම උදේටත් දක්මදිනවා රහටත් දක්මදිනවා හැබැයි පවදාට මගේ කටත් ගතයි අනිත් මනිසුන් ගැත්ත එහෙමයි. ඒ කුමාරයායට විතරක් එහෙම වෙන්නේ කොහොමද දැන් හරහතන් වහන්සේ උන්වහන්සේට විතරක් හම වෙන්නන්නේ කොහොමද කියලලා රජතුමාට ප්‍රශ නැ ඇති. ංගලටයුතු අවසන් කරලා ඒ සියලුම දේවල් අවසන් කරාට පස්සේ යන බුදුහාමුදුරුව හම්බෙන්ට. ගිහිල් ඇතුම ආරාධනා කලා බුදුහාමුදුරුවන්ට බදුරජාණන් වහන්සේ අපේ මංගල උස්සවයකුත් තිබුණා ඊට පස්සේ දානමාන කටියයුත්තක් සිද්ධ කරට කල්පනා කරනවා ඒ කටයුත්ත රොබහන්සි වඩින්ටෝන ඒ වඩි අතර තුරේදී අනි වාරෙන් උත්පල ගන්ධ මහරහතන් වහන්සේත් එක්කන්ගෙන් ඕ බදු හාමුදුරුව ආාධනාව පිළිගත්ත උත්පලගන්ධ මහරාතන් වහන්සේ තවත් භික්‍ෂූන් වහන්සේලත් එක්ක රජතුමාගේ රාජ මාලිගාවේ ධානයට වලනවා. වැඩම කරලා දැන් බණකන්ට සූදානම් වෙන්නේ බුදුහාමුදුරුව. උනාන්ස ධර්මදේශනාව සිද්ධ කරලා දානයෙන් පස්සෙ සිද්ධ කරන අනුමෝදනාව සිද්ධ කරන්නේ උත්පලගන්ධ හාපුරු. ති උත්පලගන්ධ හාමුදුරුව බණ කියියද්දී රයිතුමාටිකක් ලගින් ගිහිල වාඩය වුණා ඇයි. කටේ ඇත්තටම නිල් මහනිල් මල් සුවඳ හමාග එනවාද කියලා බලාගන්ට පරික්ෂ කරගන්ට කුමමාරිකාව ඇත්තක් ව්වද බොරු කිව්වද කියලා බලාගට ඕනා. ලඟින්ම වාඩිවෙලා සමීපෙන්ම වාඩිවෙලා එන්නකොට ඇතුමර දැනින්ට පටන් ගන්නා අමන්වහන්සේ ධර්ම දේශනා කරනකොට බණ කියනකොට අනුමෝදනාව කරනකොට කටයුත්ත සිද්ධ වෙනකොට නිල් මහනිල් මල් සුවඳ. බණ ඉවර වෙලා බුදු හාමුදුරුවෝ ළඟට ගියපු රජතු මාහනවා. මේ හාමුදුරුවන්ට විතරක් ඇයිමේ විශේෂයක් තියන්නේ. අනේ හාමුදුරුවන්ට නැති විශේෂ සිදුවීම විසේ සවස්ථාවක් විශේෂ දෙයක් උන්වහන්සේට පිහිටලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද කෙලහුව බුදු හාමුදුරුව පෙන්නවා වෙන දෙයක් නෙවෙයි රජතුමන් නිල්මාහණෙල් මල්සුවන්ද කටින් හමාගෙන යන්ට මොකේෙන් වහනේ වෙන්ට හේතුව තමයි පෙරසසර පෙරසංසාරයේ බණ අහනකොට සාධකාර පවත්වන එක. එ සාධකාර නිකම් සාදුකාර නෙවෙයි ඒ සාධකාර නිකම්ම පවත්වන දේවල් නෙවෙයි.ඒ සාදුකාර පවත්වන්නේ අව බෝධීෙන් යුක්තවයි. අපිත් සාදු කියනවන්නේ සමහර වෙලාට බණහන්් ගාර පස්සේ නින් දෙෙන් ඇහැරිලා. අපි සාධකාර පවත්වනවා ධර්ම දේශනාව අවසානයේදී අවසන් උනයි කියලා සතුට රත් පවත්වනවා සමහරු ඉන්නවා. ධර්ම දේශනාවේ අනුමෝදන් වෙන්ටත් සාධකාර පවත්වෙනවා අනි දැන්ියක ඉවරයි කියලා සතුට දත් පවත්වනවා. ඒම තියෙනවා සමහර වෙලාවට සාධකාර පවත්වනවා සාදු කියනවා අපිට අපි අකමැති අයට අපි වෛර කරන අයට අපේ හතුරන්ට විපතක් වුණ හාමත් අපි සාදු කියනවා එහම වෙච්ච එක ොඳයි නේ සාදු ඔය මිනිසුන්ට ඔහොම වෙලා මදි කියලා කියනවා. එහෙම සාධකාර පවත්වලා නං මේ ප්‍රතිඵල ලබන්ටබ ප්‍රතිඵල ලබන්ට නම් අවබෝධයෙන් යුක්තවම සාධකාර දෙෙන්ට ඕ සාධකාර දෙනයක අරත්තය තමයි තමන් අවබෝධ කරගත්තා දැනගත්තා. දන්නේ නැති දෙයක් තමන්ගේ ජීවිතය මතකෙතියාගත්තා එක ජීවිතයට වටිනවා කියන එක සපත කරන්න්න තමයි සාධකාර දෙෙන්. එනිසා සමහර උදවිය සාදුකාරයක්වත් දෙට ලැජ්ජහයි. හැබැයි පින්දහම් කරනවා සමහර උදවිය ඉන්නවා සාධදුකාරයයක් දීල පින් අනමෝදංගෙන්ට බෑ ඔහේ අත් දෙක බැඳගැෙන නළල තියාගෙනන්නවා. ඒ කටයුතු වලින් අද ඉඳලා වැලකිලා ඔබට පුළුවන්කමත් තියෙනවා සාධකාරයක් දීලත් පින් කරගන්නට මොකදසාංගික දාානයක් දෙනකොටත් පින්තුනි සල්ලි වේදන් ගෙනවනි පිරිත්දේශනාවක් සිද්ධ කර්ඩ ගියොත්තේෙමත් ඥාති සංග්‍රහා සිද්ධ කරණන්න ගයාට පස්සේ ඒත් සල්ලි වේදන්ගෙන තව ැති බරි කනෙකොට දානයක් දෙට කියත් සල්ලි වියදං වෙනවා දුගියකට මගේකොට යමත් දුන්නත් යම් කිසි දෙයක් වියදන්ගට පුළුවන් හැබැයි සාදුකාර දිට මොනවද වියදං වෙන්නේ. කිසිම දෙයක් වියදන් වෙන්නේ නෑ. කිසිම දෙයක් බැය වෙන්නේ නෑ. කිසිම දෙයක් තමන්ට නැති වෙන්නේ නෑ. කිසිම දෙයක් අහිමි වෙන්නේ නෑ. ඒවගේම දුක්කෙන්ට දේකුත් නෑන ඒකෙන් ඇයිනි සාපෙන්වත්න සාදුකාර පවත් වන එකත් මේ ශාසනයේ ඉතාමත් හොඳ පිනක් කියලා ඔබට කියලදන්ටයි මට අවස්ය වනි. ඒ මොකද ඒක සමහර උදවිය දැන් බලපුවාට පස්සෙ පින්තුනි කිසිම වුවමනාවකට කරන වැඩක් නෙවි. සමහරු සාදු සාදු කියලා ඔහේ කියලා දෙපාරක් කියලා අතාරෙනවා. තව උදවිය ඉන්නවා සාදු සාදු සා කියලා අධිනු අවිතරයි. ඉතුරු දුියන්න නෑ. ඒක කපල දාලා. නෑ එහෙම නෙවෙයි. සාදු සාදු සාධ කියලා බොහෝම ලස්සනට සජ්්‍යායනා කරලා ඔබ කරන පින්කන් ඔබම අනුමෝදන් වෙලා ඔබ කරන පින්කන් අතරතුරේ තවත් අතුරු පින්කම් සිද්ධ කරගන්න. ඔබ හැම දෙනාට මවස්ථාව තියනෝ. එමගේම තමයි පින්වත්නී තව කෙනෙක් කරන පින්කම දැකලත් තව නිවසක ධර්මදේ සනාවක් වෙනවනම් අපි බණහන්ට ෝනි නෑ? අනේ සාදු සාදු හොඳ පිින්කමක් සිද්ධ වෙනවා බණදේශනාවක් සිද්ධ වෙනවා කියලා. අපි යන්නේ රථයකින්ද අපි යන්නේ වාහනයකින් අපි පාරදයන්න අප අනුමෝ දගන්න පුළුවන්.ඒවගේම තමයි තව කෙනෙ දානයක් දෙනවා දකිනවා. අපි ඉන්න රථේඒ දානයට සම්බන්ධවෙන්ට අපිට බෑ. අපි එතන සම්බන්ධවීමට අව්‍යතාවයකුත්නෑ පුළුවන්කමකුත් නෑ. හැබැයි අපිට පුළුවන් අප ඉන්න තැන ඉඳලා සාධකාරයයක් පවත්තලා ඒ පිනට අනුමෝදන්වෙන්ට මේ කටයුතු සිද්ධ වෙන්නේ එහමනත්තන් මේ නාලිකාවලින් ධර්මය ශ්‍රවණය කරනකොට බණ අහනකොට ඔබට මේ තැන්ගොල්ට සම්බන්ධ වෙන්ට බෑ පොහයේ වැඩසටහගොට සම්බන්ධ වෙන්ට බෑ ඔබේ ගමේ නෙවෙයි කෙරෙන්නේ හැබැයි ඔබ නිවස්ේදල මේවා නරම්ඹනෝ නරබනකොට මේ උදෑසන දහම් සිතුවිලිත් පොහොය දින වැඩසටහනුත් මේ තුලින් සිද්ධ කරන නොෙක් නොෙක් කරසටහන් ආගමික වැඩසටහන් මේව දැකලා ඔබේ සිත පහන් කරගෙන. ඔබට නිවසන්දලම අනුමෝදන්ට බැරිකමක් නෑ ඒව පින්හතු ලැජයාවවට පත්වන වැට නෙවේ. ලජ්ජහාාවට පත්වන දේ තමයි එහෙම අනුමෝදන්ගෙන්ට බැරි හිතක් අපිට තිබීම. හැබයි අනුමෝදං ට පුළුවන් හිතක් තියෙන එක ලැජ්ජාවට පත්වීමක් නෙවෙයි සතුටට පත්වීම. ඒනිසා අද උදෑසන මේ හිමිදිරියේ. ඔබ හැම දෙනාම සාදුකාර දෙන්න පුළුවන් සාදුකාර දෙන්ට පුළුවන් විදිහේ. පින්කමක් සිද්ධ කරගත් අඒක තමයි විනාඩි කීපයක් තුළ බුදුරජාණන් වහන්සේගේ දහම් සිතුවිල් ලක්ෂ්‍රවණය කළලා. එනිසා පින්වත්න අද ඉඳලා දහම් සිතුවිල්ල බණ පදයක් දහන් පොතක්. මේ තුළින් යම්කිසි දෙයක් ඔබේ ජීවිතයට අවබෝධ වනාද ඒ හැම දේම තුළ අවබෝධ වෙච්චදේ. අපේ ජීවිතයට නිවන පිණිසම හේතු වාසනා වේවා කියන තැනදී, සාදුකාර දෙමින් පාර්තනාවන් සිද්ධ කරන්නට මෙ ධර්ම අනුශාසනාවන් ඔබේ ජීවිතයට පහං එළියක් වේවා ආ ලෝකයක්ම වේවා කලපි පාර්තනා කරනවා, හැම දෙනාටම සම්මා සම්බුදුූ සරණයි.